අද අපි කතා කරන්න යන්නේ Android apps වල තියෙන ගේම් එකක් ගැන Last Survivor මේක ගත්තා මම මේක දැනට ඉන්ස්ටෝල් කරලා තියෙන නිසා මට එක පෙන්වන්නේ නැහැ ඉන්ස්ටෝල් කරන ඔප්ෂන් එක මේකේ රිවිව්ස් අතින් බලපුවාම මේක 4.4 රිවිව් එකක් තියෙනවා මම මේක ස්කෝර් කරලා රේට් කරලා නැහැ මේ ගේම් එක නබාන 4.4 මේක රිවිව්ස් තුනක් දාලා තියෙනවා එක්කෙනෙක් දාලා තියෙනවා 4 stars දීලා දිනවා දෙන්නෙක් දීලා දිනවා 1 star අපි මේ ගේම් එකට යමු ගේලා බලමු මොකද්ද ගේම් එකේ තියෙන්නේ කියලා මේක මගේ බේස් එක මම හදලා තියෙන එකක් දැනට දවස් 4යි මට හම්බ වෙලා තියෙනවා අප්ග්‍රේඩ් වලට vehicles මට හම්බ වෙලා තියෙනවා මේ ඒ තුන පෙන්වන්නේ ඒ වගේ මට Q එකට හතරින් පෙන්වන්නේ මට එකක් අප්ඩේට් කරන්න Q එකට දාන්න පුළුවන් මම දැනට level 12 බේස් එකක් තියෙන්නේ දැනට මේ ඇවිල්ලා තියෙන්නේ power එක තමයි මෙතනින් පෙන්වන්නේ power stations පහක් තියෙනවා level 12 එකේදී දැන් අප්ග්‍රේඩ් එකක් ඉවර වුණා බලමු අපි මොකද්ද කියලා මෙතන තියෙන්නේ බේස් ඩිවලොප්මන්ට් කියන එක මේවා අනිවාර්යෙන් අපි අප්ග්‍රේඩ් කරගන්න ඕනේ දිගින් දිගටම මේවා අප්ග්‍රේඩ් කරගන්න තරමට දැන් මම මේක බලන්න 155ක් අප්ග්‍රේඩ් කරලා තියෙනවා ප්‍රොඩක්ෂන් එක 100% කරලා තියෙනවා මේක ප්‍රොඩක්ෂන් එක එහෙම නැත්නම් ඒවා අප්ග්‍රේඩ් කරගැනීමෙන් අපේ APC කියන්නේ මෙතනින් අපිට බලන්න පුළුවන් මේ තියෙන APC බේස් මේ වලින් තමයි රිසෝස් ගන්න ෆෝර් මැප් එකට රිසෝස් ගන්න එහෙම නැත්නම් ඇටැක් කරන්න තවත් ප්ලේ කෙනෙකුට මේක ඇතුළු තමයි කරන්න පුළුවන් අපිට ඒ වගේම houses මේක මේවා අනිවාර්යෙන්ම අපි ෆුල් අප්ග්‍රේඩ් කරලා තියන්න ඕනේ දැන් මමගේ එක ෆුල් අප්ග්‍රේඩ් මේ ගෙදර මේක ෆුලි අප්ග්‍රේඩ් කරන තරමට උඩ ඉහළ කර බලන 28000ක් තියෙනවා දැනට මගේ population එක ඒක වැඩි වෙනවා මෙන්න මේකෙන් මේක රෂන්ස් අපි දීලා තියෙන තරමට එතකොට population එක ආපහු වැඩි වෙනවා මගේ දැනට මේ අවම වශයෙන් අවම ගානක් තියෙන්නේ ඔය අඩුවගෙන යන ඒක වැඩි වෙන්න අපි මෙතන රෂන්ස් දුන්න ගම ඒක ආපහු බලා ඉන්නදී වැඩි වෙනවා මේ මගේ storage එක maximum ගිහලා තියෙනවා 1 million මෙතන උඩ බලන්න food තියෙනවා මෙන්න මෙතනින් හැදෙන එක මේකත් ඔක්කොම fully upgraded level 12 තියෙන්නේ දැන් maximum capacity ගිහලා තිනවා water maximum capacity මේ තියෙන්නේ water tanks ඒකේ storage එක මේ full upgraded සාමාන්‍යයෙන් මේක පැයකුත් විනාඩි 10ක් යනවා level 11 එකේ ඉඳලා 12 එකට update වෙන්න එතකොට මේකත් පැය 3ක් යනවා level 12 එකේදී class hall කියන එක අවශ්‍ය වෙන්නේ ඒක අවශ්‍ය වෙන්නේ ඊගා level එකට ගියපුවාම එතකොට මෙතන තියෙන bank මෙතනින් තමයි අපිට අවශ්‍ය සල්ලි generate වෙන්නේ මගේ එකත් fully upgraded එහෙම නැත්නම් level 11 එකේ ඉඳලා 12 එකට යන සාමාන්‍යයෙන් පැයකුත් විනාඩි 53ක් යනවා මේ upgrade ඔක්කොම තිය මේක ඇවිල්ලා අපි
ශූටින් රේන්ජ් මේකින් වෙන්නේ මොකද්ද අපි සෝල්ජර්ස්ව හදාගන්න එක දැනට මංගව ඉන්න සෝල්ජර්ස්ලා ලෙවල් 4 සාමාන්‍ය එක පෑ තුනක් ඇතුළත මට සෝල්ජර්ස්ලා 1000ක් එහෙම නැත්නම් 1060ක් හදාගන්න පුළුවන් මේක තියෙන්නේ හීරෝස් මේකෙදි හැම එකකටම හීරෝ කෙනෙක්ව අපිට දාන්න පුළුවන් දැන් මේකෙදි අපේ හීරෝ වශයෙන් මම පාවිච්චි කරලා මට හීරෝ සතුන් දෙනෙක් ඉන්නවා ඒකෙන් එක්කෙනෙක් දාලා තිනවා මේ උඩමින් එක්කෙනා ෆාම් එකට දාන්න පුළුවන් එහෙම නැත්නම් දෙවෙනි එක්කෙනා ෆාම් එකට පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේ මෙතන දිග සිලෙක්ට් වෙන හීරෝස්ට අපිට දාන්න පුළුවන් මේ ෆාම්ස් වලට ෆාම්ස් වලට දාන්න පුළුවන් එහෙම නැත්නම් ලම්බ මිල් එකට දාන්න පුළුවන් ඒකත් මෙතන සිලෙක්ට් කරන්න දෙනවා මේ හැම එකටම හීරෝ කෙනෙක් අපිට දාන්න පුළුවන් ඊට පස්සේ මෙතනින් තමයි සාමාන්‍යයෙන් කවුරු හරි තමන්ගේ ටීම් එකේ ප්ලේයර් කෙනෙක් හෙල්ප් ඉල්ලනවා නම් මේකෙන් මෙතන අපිට පෙන්වනවා එම්බසි එකේ ඉස්සලා පෙන්වනවා වගේ එක මේ හෑන්ඩ් මාක් එක ක්ලික් කරපු ගමන් ඔක්කොටම එකවර යනවා මේ තමයි මගේ APCs දෙක දැනට පළවෙනි එකේ බාන්න පෙන්නවා ක්ලාස් APC කියන එකේ උඩ තියෙන එක 21260ක් ස්ට්‍රෙන්ත් එක තිනවා දෙවෙනි එකේ දෙකම